හදාගන්න මද වේලාවකින් හදාගන්න පුළුවන් රසව පුඩින් එකක් වෙපර්ස් බිස්කට් පුඩින්. හැබැයි මේ පුඩින් එක මගේ නෙවෙයි. මීට මාස 4කට පෙර ඉන්දුනීෂියානු YouTube කෙනෙක් හදලා තිබුණා. ඉතින් මමත් හිතුවා මේ පුඩින් එක හදලා රස බලන්න. එහෙමනම් අපි බලමු මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මම අරන් තියෙනවා ස්ට්‍රෝබෙරි වෙපර්ස් ග්‍රෑම් 200ක්. කිරි ලීටර් එකක් අරන් තියෙනවා. කෝන් ෆ්ලෝර් එකේ තියෙනවා ග්‍රෑම් 75ක්. වැනිලා තේ හැන්දක් අරන් තියෙනවා. ලුණු තේ හැඳි භාගයක් අරන් තියෙනවා. සීනි මේස හැඳි 3ක් අරන් තියෙනවා. මම වෙපර්ස් ටික කුඩු කරගත්තා. ඔයගොල්ලන්ට මේක අතින් කුඩු කරගන්නත් පුළුවන්. ග්‍රයින්ඩර් එකේ දාලා කුඩු කරගන්නත් පුළුවන්. උඩු කරගත්ත වෙපස් බිස්කට් ටික කන්ටේනර් එකට දාගත්තා. දැන් පළවෙනි ලේයර් එක හදලා තියෙන්නේ. දැන් මම හදන්න යන්නේ දෙවෙනි ලේයර් එක. දැන් මම එකතු කරගන්නවා සීනි. ඒකම එකතු කරගන්නවා කෝන් ෆ්ලෝර්. ඒකම කිරිත් එකතු කරගන්නවා. වැනිල්ලා තේ හැන්දක් එකතු කර ගන්නවා. මද ගින්දරේ උණු කර ගන්නවා. දැන් නම් ඇති පදමට උකු වෙලා තියෙන්නේ. දෙවනි ලේයර් එක දාගන්නවා. මම මේක මද වෙලාවක් නිවෙන තියාගන්නවා විනාඩි 5ක් විතර. අපි දැන් තුන්වෙනි ලේයර් එක දාගමු. සීතකරණේ විනාඩි 15ක් උඩ කොටසේ තියලා ආපසු අරගෙන පෙන්වන්න. මම සීතකරණෙන් ගත්තා විනාඩි 15කට පස්සේ. දැන් බලමු. මේ බලන්න පුඩින් එක ලස්සනට තියෙනවා. දැන් මම රස බලන්න යන්නේ. මේ පුඩින් එක ඉක්මනින් පහසුවෙන් හදාගන්න පුළුවන්. වැඩි වේදමක් යන්නේත් නැහැ. පුංචි අයගේ උපන්දින උත්සවයකට ඉක්මනින් මේ පුඩින් එක හදාගන්න පුළුවන්. රස වගේම හොඳ ලස්සන පාටක් තියෙනවා. ඉතින් ඔයාලා හදලා බලන්න. අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න. පහලින් කමෙන්ට් එකක් දාන්න. යාළුවොත් එක්ක ෂෙයා කරන්න.